ජානිගෙ කාර්යයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබූ මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතින් ඉක්උද්දා 7 වන දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා ශානි අබේසේකර මහතා සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී එහි ඉන්ධන කාන්දුවක් ඇති බවට හඳුනාගෙන වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේදී වාහන ඉන්ධන ටැංකිය අසල වෙඩි සිදුරක් හඳුනාගෙන ඇති අතර එයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත පසුව සිදු කළ සොයා බැලීමේදී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතින් සිදුව ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත එම කරුණු අනුව එම කාලය තුල ශානි අබේසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි රංජන සමරසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාළ කොස්තාපල්වරයාගෙන් ඇතුළු එහි ආරක්ෂාවට යොදවා සිටින පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වූ බවට අදාළ පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා මෙම සිද්ධියේ විමර්ශන බොරැල්ල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා ශානි අබේසේකර මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට අවිසහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා